ජනහඬ සංවිධානය අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිනෝ අපි එකක් කරා මීට ප්‍රථම දැන් දෙවෙනි අනාවරණය අපි අහලා තින්නේ අම්මේ තාත්තේ මම විශේෂයෙන් කියන්න ඕන ජනහඬ සංවිධානයේ සභාපති කපිල රාජපක්ෂ අපි අහලා තින්නේ අම්මේ තාත්තේ මේ කතන්දර තුල අහලා තින්නෙත් අපි දන්නේ අන්දරේ සීනි කාපු හැටි හැබැයි අපිට අද කියන්න වෙලා තින්නේ අnderela dennek sini gaspitin vitarak nevey factory ma kana heti ona alut katandara amme taatte me rate palakaya kiyenwa dollar nahi kila ani patten kiyena rupiyalut nahi kila e kiyena palakayata api kiyenawa menna hilak menna sidura sevana gala palawatta सीनी कर्मांत शालाव मुकद्द में सेवन गलाई पहलवत्त सीनी कर्मांत शालावे हिल मुनोद में दावाले रह करना मांकुल कैम जावारम मुकद्द में पहलवत्त सीनी कर्मांत शालावे साथ सेवन गले सीनी कर्मांत शालावे इन्वा देन्ना ने सभापति वर्या निमलचंद्र जानक निमलचंद्र विधायक निर्धारिया इन्नो गामिनी रासपुत्र මේ දැන් නගත්තන් පස්සේ මට නම් දැන් තේරෙන්නේ මොකද මේකේ ලොකු එක දැන් රට හැර ගිහිල්ලා ආයතනික රෙගුලාසි වලටත් පරිබාහිරව ඌ ගියා කෑවා ගියා ආයි කන්න අදහසකුත් තියෙනවා හැබැයි එතකන් රඳවල ගියා කාවද මේ ගාමිණී රාසපුත්‍රම කිඹුලාගෙන් බේරුණා හූනව ගෙදර තිබ්බා කොහොමද ලස්සන එන්නේ වැඩේ දැන් මොකද වෙලා තියෙන්නේ මේ සීනි කර්මාශාලාවට මේ අපේ රටේ ධන නිධානයට අපේ අවශ්‍යතාවය හදන ෆැක්ටරිය තමයි මේ කිඹුල හැපුවේ හැබැයි කිඹුලගෙන් බේරුණා කිඹුලව ඉවත් කිරීම තුල කිඹුලගෙන් බේරුණා ඒ උනාට මොකද වෙන්නේ හූන වැඩකාරයා ලෙඩා අසාධ්‍යම තමයි ලෙඩා මියදෙන්න ඔන්න මෙන්න තින්නේ ඒක නිසා මේ රටේ අම්මලා තාත්තලාට මේ රටේ අවංකනම් සැබෑ අවශ්‍යතාවයක් තියෙනවනම් ඕනකමක් තියෙනවනම් මෙන්න අපි පාලකයට කියනවා විශේෂයෙන්ම රණිට අපි කියන්නේ මේක රමේෂ් පතින්ට කියන්නේ ඔය යැමති මොකද්ද කියන්නේ මේ හුණා මොකද්ද කරන්නේ හීන්සිරු වෙනෙයි කිචිචි ගගා මොකද්ද කරන්නේ ඔක්කොම අවුස්සනෝ සේවකින් අවුස්සනෝ සල්ලි පම්ප් කරනෝ ඇයි මුන් ගෙදරින් ගෙන ආපු සල්ලි නෙවෙයි මේ ආයතනින් මේ පේපු සල්ලි තමයි පම්ප් කරන්නේ පම්ප් කළා මොකද්ද කරන්නේ අපේ සාන්තුවරයා වෙච්ච හිටපු සභාපති නැවත පුටුවේ පිහිටවන්න ඌ තමයි අපේ දෙවියන් අන්න එක ඊට පස්සේ සේවකීන් කියන තව එකක් මොකද්ද කියන්නේ අපිට සුබ සාධනය වගේම රටට සුබ සාධනය ආයතනයට පරිපාලනය දුන්න සභාපතිවරයා තමයි නිමලචන්ද්‍රන් ජනක නිමලචන්ද්‍රන් එතන මොකද්ද කියන්නේ පාලකයෝ හිතනවා අම්මට උඩු සේවකයෝ ඔක්කොම බහැලා දින්නේ අයියලා ඔක්කොම බහැලා දින්නේ අවිහිංසාවාදීද හිංසාවාදීද ගැටලුවක් නැහැ මුන් බැනර් තියාගෙන මුන් කරනා නියම හර්තාල් එකක් ජාතික සම්පත් ආරක්ෂා කරන්න අම්මේ තාත්තේ මුන්ගේ හොරිකඩ මුන්ගේ වංචාව මෙන්න මේකයි මොකද්ද ඒක වංචාවක් මං කියන්නම් හරි ඉන්ධන සංස්ථාවෙන් ගන්න පුළුවන් ඉන්ධන කංජ දෙල නීතිගත සංස්ථාවෙන් ගන්න පුළුවන් හැබැයි ඒක දෙනවා IOC එකට මොකද එතන පොඩි වාසියක් තියෙනවා ඊට පස්සේ මොකද කරන්නේ පැලවත්ත උගස් මදි ඒක නිසා හැබැයි අතිරික්තයක් තියෙනවා සෙවනගල හැබැයි මේ පාලකයා ඒ වැඩි අතිරික්තය පැලවත්තට දීලා අඹරන්න දෙන්නේ නැහැ. මොකද එහෙම අඹරුණොත් මුන් දෙමරෙන්නේ නැහැ. ඒ නිසා මුන් දෙනවා කාටද? දෙනවා මේක ගල්ලොයට. ගල්ලොය රජයේ සහ පෞද්ගලික අංශය සම්බන්ධ සුහද ව්‍යාපෘතිය. ඒකට දෙනවා. ඇයි යකෝ අපේ මැෂින් නිකන් අපේ සේවකීන්ට නඩත්තුව වියදම මේ ආයතනේ පැවැත්මට භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලන්නද
වෙනස්සල්ලි හොයන්නද? අපි නිකන් අරුම් වැඩ. අපි ඒක නිසා ඔය රනිල් මහත්තයා ළඟ ඉන්න අපි කියනවා සාගල පොඩ්ඩක් මූණ පීදලා නැගිටින්. වජිර ඔයාටත් යම් යම් චෝදනාවන් තියෙන්න පුළුවන්. අර කොමිස් මේ කොමිස් එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔප්පු ගන්න සාක්ෂි තියෙනවද නැද්ද කියලා මමවත් දන්නේ නැහැ. ඒක ඉතින් මහජන මතය. ඒ වුණාට කමන්නේ නැහැ. මේ වෙලාවේ අපේ රට ගිනිගත්තු වෙලාව, ආර්ථිකය රාජපක්ෂ රෙජිමේ විනාශ කරපු වෙලාව, බිඳ දාපු වෙලාව, ඔන්න කාර්යක්ෂමතාවය කරනවා නම් පටන් ගන්න සෙවණගලින්. පටන් ගන්න පළවත්තෙන්. හරි. හැබැයි එහෙම කියලා පොඩි චිත්‍රයක් පෙන්වන්න. මේ 2022 11 වෙනි මාසේ 30 වෙනිදා පත්කලෙවනවා CS කාර්යය කියලා එහෙම මං කියන්නේ CS කරපු මහත්මේ. එවන අතිරේක ලේකම් වරේක. හැබැයි ඒ පත්තිලිපියක් තියෙනවා, මේ පත්තිලිපිය දිනවා කියලා. ඒ පත්තිලිපිය දෙන්නේ අපේ සමන් ඒකනායක මැතිඳු නෙවෙයි, අර ගාමිණී කුලරත්න ශ්‍රීමතාණන්. එයා තමයි දෙන්නේ. හැබැයි ඒ මේ 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 පැටිකිරි කාගෙත් අපි දන්නවා. එහෙනම් මේ මේ රටේ ජනතාවට සංගවන්න බෑ. හරි. අරයකා කියනවා මම කිමුලා මම ගියා. හූණා කියනවා මම ජනතාවාදී ජනතා හිතයිසි ආයතනික දේශ ඔක්කොම කියනවා. ආයි මුකුත් නැහැ. සිංහල ශබ්දකෝෂේ තියෙන දේශානුරාගයේම තියෙන වචන ටික මෙයා ගලපනවා. ගලපලා මෙයා අරගලේ කරගෙන යනවා. ඒ ඇස්සේ කියනවා හිතේ තියනවානේ අර සුපුරුදු ජාවාරම අරගලේ කරගෙන යන්න බැරුව යනවානේ. තව එකෙක් කොතෙන්ද ආවොත් නාඳුරුන විමුක්තිකාමියෙක් එහෙම ආවොතින් අරගලකාරයෙක් එහෙම ආවොතින් හුටා මොකුත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා කියනවා අනේ එවපු එක්කෙනත් එපා, අර කලින් එක්කෙනාම පත් කරන්න. අපි ඒක නිසා පැහැදිලිවම කියනවා අපි මේ මාධ්‍ය සාකච්ඡාව තුලදී මේ අම්මල තාත්තලට මේ රටේ ආදරය කරන ඒ අරගලේ ආදරවන්තීන්ට වගේම මේ අවිහිංසාවාදී කුසගින්නෙන් ජීවත් වෙන වේලක් ඇරලා වේලක් කන්න බැරි මේ රටේ අම්මල තාත්තලා විඳින වැකෙන කඳුලට අගයක් දෙන්න අපි කියනවා. මේ සභාවෙදිම කියනවා මහත්වෝ ජනක මහත්වෝ අපි ආමන්ත්‍රණය කරමු එහෙම. හරි. ඒ වගේම ගාමිණී මහත්වෝ රාසපුත්‍ර මහත්වෝ අපි එහෙම ආමන්ත්‍රණය කරමු. ඔයාලගේ ඔය ජාවාරමට තීතාපි තියනවා තියනවාමයි. අපි යනවා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලකට. අපි මේ ජරටේ ජනතාව දැනුවත් කරලා ගමක් නගරයක් පාසා අපි ගන්නවා පෙස්සම් ලක්ෂය නෙවෙයි දස ලක්ෂයක් හරි ගන්නවා. මොකද හේතුව සීනි වංචාව බදු වංචාව ගැන කතා කරපු මිනිස්සු මැරුනේ නැහැ මේ රටේ. ඒක නිසා ඒ සීනි හදන ගහ විනාශ කරන ඒ ෆැක්ටරි විනාශ කරන ඒකෙන් දොළ පිදෙලි දෙමින් එක එක ඇමතිවරයාට දොළ පිදෙලි දෙමින් ඔවුන්ගේ ඇම්බට්ටින් ගෝල බලින් වෙමින් මේ විදිහට ආයතන පාලනය කරන නිලධාරින්ට ප්‍රශ්නාර්ථයක් විතරක් නෙවෙයි තිත තියන දිනය අපි අද ආරම්භ කරා කියන එක මම සන්තෝෂෙන් කියන්න කැමතියි. ඒ නිසා මම වැඩිදුර කතා කරන්නේ නැහැ. අපි දෙවෙනුවත් හම්බ වෙනවා. සියලුම තොරතුරු සභාගත කරනවා. අපි මේ ජනතාවට දෙනවා. මේ බලන්න. මේ බලන්න මොකද්ද මේ 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 ලිපිවල තියෙන්නේ? ඈ නවීන ඩිස්කවරි රථයක් විල්පත්තුව ප්‍රදේශයේ හෝටලයක් සැදීම සඳහා වටිනා ඉඩමක් කොළඹ ප්‍රදේශයේ පිහිනුම් තටාක සහිත තට්ටු නිවාසයක් යකෝ සූට්කේස් බෑග් එකයි ඈ එක කලිසමයි යට ඇඳුමයි ඇඳගෙන ගිහිල්ලා එක ෂර්ට් එක ඇඳගෙන ගිය උන් මෙන්න කොළඹට එන්නේ ආයිසරයක් මේ විදිහට. ඇයි ක්‍රීප පටියක් කොළඹින් තමයි ගෙනියන්නේ එච්චර බඩු මඩු නැද්ද? ඈ ලී මඩු නැද්ද?
අන්නේ හැම තත් එක තමයි තියෙන්නේ අනිත් එක අපි කියනවා මේකේ ඔය පරිපාලනයේ හිටපු එකෙක් අනියම් මිනි මැරුම්ද දන්නේ උගේ නිල රතයට තියලා යට වෙලා එකෙක් ඉන්නේ මැරුණා හරි ඒ සම්බන්ධ වාර්තාත් අපේ ළඟ තියෙනවා අපි කඩදාසියතුව තමයි කතා කරන්නේ අපි සාක්ෂියතුව තමයි කතා කරන්නේ අවසාන වශයෙන් කියනවා උඹලගේ ජාවා අරබ නැවැත්වුවේ නැතුනොතින් ඔය ඊනියා උසුගැන්වීම නැවැත්වුවේ නැතුනොතින් මාධ්‍ය අපිත් එක්ක ඉන්නවා ප්‍රධාන මාධ්‍යත් ඉන්නවා සමාජ මාධ්‍යත් ඉන්නවා මිනිසුත් අපිත් එක්ක ඉන්නවා අපි සටන ඉදිරියටම ගෙනියනවා ගෙනියනවා මයි කියමින් මන්නේ යනවා